කියන්න බලේ ඇසේ කාචයේ වක්‍රතාවය පාලනය කරන කොටස මින් කුමක්ද ඇසේ වක්‍රතාවය ප්‍රතියෝජක ඇසේ පේශි කාචයේ වක්‍රතාවය ප්‍රතියෝජක පේශි ආ ප්‍රතියෝජක පේශිනේ ඔයාලා දන්නවනේ ද අපි ඇහැ ගත්තොත් එimhe ඇහි තියනවා නේද අක්ෂි කාචයේ තියනවා right එතකොට මේ අක්ෂි කාචයේ වක්‍රතාවයනේ වක්‍රතාවය කියන්නේ පුතේ නේද මේකේ තියෙන මේ වක්‍ර බව අඩු වැඩි කරන්නේ නේ දැන් මේක ගත්තොත් මම මේ දෙවෙනි ටැන්ඩපකේ වක්‍රතාවය වැඩි පළවෙනි එකේ වක්‍රතාවය අඩුයි එතකොට මේක අඩු වැඩි කරන්න කවුද ඇසේ කාචයේ මේ දෙපැත්තෙන් තියෙනවානේ දෙපැත්තෙන් උඩින් සහ යටින් සම්බන්ධ වෙලා තියෙන මොනවද සම්බන්ධ වෙලා තියෙන්නේ ප්‍රතියෝජක පේශි නේ ප්‍රතියෝජක පේශි එතකොට මොකද උත්තරේ ප්‍රතියෝජක පේශි නේද ප්‍රතියෝජක පේශි තමයි මගින් තමයි ඇසේ වක්‍රතාවය පාලනය කරලා මොකද කරන්නේ අර දෘෂ්ටි විතානේ මත හැදෙන ප්‍රතිබිම්බයනේ හරියටම නාභිගත කරන්නේ ඒ කියන්නේ ફોકસ කරන්නේ නේද ප්‍රතියෝජක පේශි මත රයිට් ඕකේ ඊළඟට බලන්න කර්ණාස්තිකාවක් නොවන්නේ කර්ණාස්තිකා අන්පෙත්ත ආව මොනවද තියෙන කර්ණාස්තිකා කර්ණාස්තිකා කීයක් තියෙනවද තුන තුනක් තියෙන මොනවද ඒ කර්ණාස්තිකා තුන මුද්ගරිකාව නිගාතිය ධර්ණක ඔන්න පිළිවෙලින්ම නේ මුද්ගරිකාව නිගාතිය ධර්ණක පිළිවෙලින්ම නේ එතන මුලින්ම තියෙනවා මුද්ගරිකාව සම්බන්ධයි කොහටද කර්ණපටහ පටලයට නේ ඊට පස්සේ මැද තියෙනවා නිගාතිය ඊට පස්සේ තියෙන මොකද ධර්ණක නේ ධර්ණක සම්බන්ධලා තියෙනවා කර්ණ ශංකයට රයිට් එතකොට මේ කර්ණස්තිකා වල කාර්ය මොකද්ද? කර්ණස්තිකා වල කාර්ය කර්ණපටහ පටලයට ලැබෙන කම්පණය මොකද කරන්නේ පුතේ? තවදුරටත් වර්ධනය කරනවා නේ. කණේ තියෙන ඇම්ප් එක, ඇම්ප්ලිෆයර් එක. නේ? කණේ තියෙන ඇම්ප්ලිෆයර් එක තමයි අපි කියන්නේ මොකද්ද? කර්ණස්තිකා. රයිට්? හොඳයි. එතකොට කර්ණස්තිකාවන් නොවන්නේ කියලා නේ අහන්නේ නේද? රයිට්. එතකොට නේ මුද්ගරිකාව නිගාතිය ධර්ණිකනේ. එතකොට මේක තමයි කන්පෙත්ත. නේද? හරිම ලේසි. රයිට්. ඊළඟ බලන්න. ඇස තුල පවතින පාරදෘශ්‍ය කොටසක් නොවන්නේ. පාරදෘශ්‍ය කොටසක් නොවන්නේ ඇස තුල පවතින උත්තර වලින්. මෙයා පාරදෘශ්‍යයි නේ. ආලෝකය ගමන් කරන කාච රසය. පාරදෘශ්‍ය. ඔව් කාච රසය කියලා කියන්නේ මොකද? ජල්ලිමය මාධ්‍යය. නේ ජල්ලිමේ මාධ්‍යයක් එයා පාරදෘශ්‍යයි අම්මේ රසේ පාරදෘශ්‍යයි දෘෂ්ටිවිතානේ නෑ නේ දෘෂ්ටිවිතානේ පාරදෘශ්‍ය නෑ දෘෂ්ටිවිතානේ මත තමයි ප්‍රතිබිම්බේ නාභිගත වන්නේ නේ රයිට් හතරෙනි එක බලන්න ප්‍රතියෝජක පේශි මගින් සිදු කරන කාර්යයක් වන්නේ දැන් ඉස්සල්ලත් කතා ශිගාජේ වක්‍රතාව පාලනය කිරීම අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම ප්‍රතියෝජක පේශි මගින් සිදු කරන කාර්යය තමයි මොකද අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම නේ එතකොට ඇස අක්ෂිකාචය තුල චලනය කරවන්නේ කවුද ඇස අක්ෂිකාචය තුල චලනය කරවන්නේ කවුද ඒකට උත්තරේ කියනවා ඇස අක්ෂිකාචය තුල චලනය කරවන්නේ කවුද අක්ෂිපේශිනේ අක්ෂිපේශි කීයක් තියෙනවද ඇසේ 6ක් 6ක් තියෙනවා 6ක් තියෙනවා රයිට් ඕකේ හොඳයි එතකොට 4ට උත්තරේ මොකද්ද 2නේ 4ට උත්තරේ 2 පහ බලන්න අප විසින් බණු ලබන වස්තුවක ප්‍රතිබිම්බයේ සෑදෙන්නේ ඇසේ පහත කුමන ව්‍යුහය මතද वस्तु का प्रतिबिंब हैदेन्ने दृष्टि विताने मत दृष्टि विताने मत पुताला හොඳ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කොතන පතිත වුණොත්ද කියන්නේ දෘෂ්ටි විතානේ හැම තැනකම නෙවෙයිනේ හොඳ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කොමන ලක්ෂ්‍ය මත නාභිගත වුණොත්ද ප්‍රතිබිම්බය
उत्तर पहाट उत्तरे तूने दुष्टिता हय बला हय युष्टिकीय नाले पिहित ऐत्ते बाहिर कान मुना हाय युष्टि की नाले आई थी मेदकांडी मेदकांड राइट එතකොට මැදකණේ තියෙනවා කොටස් දෙකක් තියෙනවානේ බාහිර කරණ කොටස් තුනයි නේද කන් පෙත්ත බාහිර ශ්‍රවණ නාලය සහ කර්ණපටහ පටලය මැදකණේ තියෙනවා කොටස් දෙකක් මොනවද ඒ යුෂ්ටිකීය නාලය සහ කර්ණ අස්තිකා නේ කර්ණ අස්තිකා ඇතුළු කරණයි තියෙනවා කොටස් තුනක් හා මොකද කොටස් තුන කර්ණ සංකේය ශ්‍රවණ නාලය අර්ධ චක්‍ර නාලය हाइट उत्तर दाक्षणिक दोष इष्टि हत बला श्वेत इतरे तुनी पारदर्शी मुकद අපි මේ ඇහි මේ සුදු පාටට පේන්නේ මොකද්ද? ශ්වේත ගණස්තරේ නේ. අර ඉස්සරහා. එතකොට අර තාරා මණ්ඩලයේ ඉස්සරහාම තියෙන්නේ නේ පාරදුෂ්‍ය කොටස. මොකද්ද ඒ? ස්වච්ඡය. ස්වත්‍ය නේ. ඒක තුනී වෙලා තමයි හැදිලා තියෙන්නේ. ශ්වේත ගණස්තරය තුනී වෙලා තමයි ස්වච්ඡය හැදිලා තියෙන්නේ. ඒක පාරදුෂ්‍ය. එතකොට හතර උත්තරේ 1. අට බලන්න. දෘෂ්ටි විතානේ ආලෝකයේ සංවේදී සෛල නොපීඨන ස්ථානයේ පාත සඳහන් නේවායින් කවරද්ද? अंधबिंदु आलोक संवेदी शैल नहीं मुना आलोक संवेदी शैल केतुशल साइल साइल वर्ग दिखा आलोक इतकोटे आलोक संवेदी शैल मेन मिथन ने मिथन बरी प्रतिबिंब अब पेन अद पहात प्रकाश आतरी वक्रता दूरट गीलतमायरट गीलतमायत नाभि दूर मुखदे वक्रता अडवना नाभि दूर वेडी
නේද වක්‍රතාවය අඩු වෙනා නාභි දුර වැඩි වක්‍රතාවය වැඩි වුණොත් දැන් මෙහෙම තියෙනවා කාචය එතකොට මොකද වෙන්නේ මේ නාලෝක කිරණය ළඟ නවන්නේ නේ ළඟ නමලා නාභිගත කරනවා ඒ කියන්නේ වක්‍රතාවය වැඩි කියන්නේ නාභි දුර අඩුයි නේද මේ දැන් මෙතන ඉඳලා මෙතන තියෙන දුර තමයි නාභි දුර කියලා කියන්නේ वक्रतावे වක්‍රතාවයේ වැඩි වෙන විට කාචයේ නාභි දුර අඩු වේ. ඒක හරි. වක්‍රතාවයේ වැඩි වෙන විට කාචයේ නාභි දුර අඩු වේ. හරිද දිද? හරි. හරි. එකක් හරි. එකක් අලින් එක වැරදි නේද? ඔව්. නාභි දුර වක්‍රතාවයේ කෙරෙහි බල නොපායලු. වැරදි. වැරදි නේ. वक्रता उत्तरे පහත දැක්කේනේ ඇසේ බාහිර ස්වරූපයයි xy z කොටස් වලින් පිළිවෙලින් නිවැරදිව දැක්කින පිළිතුර වන්නේ ඔව් දැන් මේකේ පුතේ මොකද්ද මේ x කියන්නේ මොකද්ද කණිකා කණිකා වනේ x කියන්නේ කණිකා එතකොට y කියලා කියන්නේ සාරාමණ්ඩලය සාරාමණ්ඩලය z කියලා කියන්නේ ශ්වේත කණ විස්තරය නේ සුදු පාටි මේ ශ්වේත කණ විස්තරය එතකොට අන්නිකාව දෙකට තියෙන ඕන තාරා මණ්ඩලය තුනට තියෙන ඕන ශේතකන විස්තරේ නේ මොකද උත්තරේ 10 10 2 නේ 10 2 සාමාන්‍ය විවහාරයේදී කලුන් ගිරියාව ලෙස හඳුන්වන්නේ කලුන් ගිරියාව කියන්නේ මොකද්ද ආලෝකය හොඳින් වැටිලා තිනකොට කණිනිකාවි ප්‍රමාණය මොකද වෙන්නේ අඩු වෙනවා නේ අඩු වෙනවා ආලෝකය අඩු වුනාම කණිනිකාවි ප්‍රමාණය වැඩි වෙනවා නේ රයිට් ඒ කියන්නේ අපි එලියක ඉඳලා නේ හොඳට ඉරේලිය වැටලා තියෙන නේ එලියේ ඉඳලා අපි ගෙට යනකොට එක පාටම ගෙට යනකොට ගේ නිකන් අපිට නිකන් අඳුරක් වෙන එක පාටම නේ ගේ නිකන් අඳුරු ගතියක් තියෙනවා හොඳට ඉරේලිය වැටෙන මොහොතක එලියේ ඉඳලා අපි එක පාටම ගෙට ගියාම ගේ ඇතුළේ ටිකක් අඳුරුයි වගේ ඇයි එහෙම වෙන්නේ අපි එලියේ ඉන්නකොට කණිනිකාව කුඩා වෙලා තියෙනවා නේ කුඩා වෙලා තියෙන මොකද එලිය මේ කියන්නේ ආලෝකය වැඩි නේ ආලෝකය වැඩි වෙනා කණිනිකාව ආලෝකයේ අඩු කළ තමයි ඇහැට යවන්නේ රයිට් ඊට පස්සේ දැන් අපි ගෙට යනකොටම අපේ කණිනිකාවි ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ අඩු වෙලායි තියෙන්නේ දැන් මෙයාට අපි ගේ ඇතුලේ තියෙන අඩු ආලෝක ප්‍රමාණය එතකොට ඇහැට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි එකින්ද අපිට පේන්නේ කළුවරක් වගේ නේ රයිට් එකින්ද තමයි අපි අර එකපාරටම අර එළිය ඉඳලා අර මේ ෆිල්ම් හෝල් එකට ඇතුළට ගිය ගාම ඇතුළේ නේ ලයිට් දාලා තිබ්බත් නේ ලයිට් කියලා කියන්නේ අර මේ මහදවල් වගේ ලයිට් නැහැ නේ සාමාන්‍යයෙන් නිකන් අඩවන් අඳුරන්නේ තියෙන්නේ නේ ගිය ගම මෙලෝඩියක් පේන්නේ නේ ටික වෙලාවක් යනකොට තමයි ඇතුළේ පේන්නේ නේ රයිට් ඒකට හේතුව තමයි මොකද්ද කණිනිකාවේ ප්‍රමාණය අඩු වැඩි වීම රයිට් ඕකේ ඊළඟ බලන්න අද මම උගන්වන්නේ ටිකක් මේ බයෙන් බයෙන් පුතේ මේ බෝඩ් එක පොඩ්ඩක් අද අවුල් වෙලා තියෙන්නේ මම දන්නේ හේතුව මොකද්ද කියන එක කර්ණාස්තිකා පිළිවෙලින් දක්වා ඇත්තේ මොනවාද කර්ණාස්තිකා පිළිවෙලින්
කටපාඩම් නිගාතිය ධාරණකේ මුද්ගරිකාව නිගාතිය ධාරණකේ නේ කටපාඩම් පුළුල් දිනේත් එක දෘෂ්ටි අසහිත සත්වයකු නොවන්නේ බල්ලා 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 මොකද දිනේත් එක දෘෂ්ටි කියලා කියන්නේ මොකද දිනේත් එක දෘෂ්ටි කියලා කියන්නේ මොකද්ද ඒ කියන්නේ S දෙකටම පොදුවේ පෙනෙන කලාපය නේ S දෙකටම පොදුවේ පෙනෙන කලාපය අපි කියන දිනේත් එක දෘෂ්ටි කියලා කියනවා නේ එතකොට අපේ අපේ මුහුණේ ඉස්සරහ S දෙකම තියෙන හින්දා අපේ දිනේත් එක දෘෂ්ටියේ පරාසය වැඩි නේ අංශක 120ක් 140ක් වගේ ප්‍රමාණයක් අපිට ද්විනේත්‍රක දෘෂ්ටිය තියෙනවා. ඒතර බල්ලක තියෙන්නේ හොම්බේ දෙපැත්තේ. ඒතර ඌට අර නේ ඉස්සරහා පේන ප්‍රමාණය අඩුයි නේ. අංශක 60 වගේ ප්‍රමාණයක් තමයි පේන්නේ. නේ. ඒතර හරක්ටත් එහෙම තමයි. නේ හොම්බේ දෙපැත්තේ නැස් දෙක තියෙන්නේ. ඉතින් අර ඉස්සරහා පේන ප්‍රමාණය අඩුයි. නේ. එතකොට එතකොටද නේ දැන් උනහ පුළුවා chimpanzee gorilla ඒ සතුන්ගේ ඇස් තියෙන කොහෙද මූණේ ඉදිරියේ නේ ඉදිරියේ තියෙන. ඒ කියන්නේ යාළගේ දිනේත්ක දෘෂ්ටිය කුළුල්. එතකොට බල්ලගේ දිනේත්ක දෘෂ්ටිය අඩුයි නේ අඩුයි. හරි ඊළඟක බලන්න මේක. X ලක්ෂයේ හැඳින්වෙන්නේ නාභිය. ඔව්. නේ ඔන්න පුතේ නේ මේ දැන් මෙතන උත්තර ගහචා ගන්න ඕගොල්ලෝ දන්නවද දැන් නේ එතකොට දැන් මේක අපි අර ලක්ෂ ටික නේද එතකොට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දුරට අපි කියනවා නාභි දුර කියලා කියනවා නේ එතකොට මේකට කියන්නේ නාභිය මේ නාභිය කියන්නේ x කියලා කියන්නේ මොකද්ද නාභිය නාභිය right පහළව බලන්න ඇසේ කාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වීම නිසා රෝගී අඩු වීම නිසා ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද? සුදැදීම. ඔව් අපි ඉගෙන ගත්තා පුතේ ඇසේ දෝෂ දෙකකුත් රෝග දෙකකුත් ඉගෙන ගත්තා නේ. එතකොට ඇසේ රෝග දෙකක් ඉගෙන ගත්තා මොනවද ඇසේ සුදැතිවීමයි ග්ලූකෝමාවයි නේ. එතකොට සුදැතිවීම කියලා කියන්නේ අපේ මේ අක්ෂි කාචය නේ අක්ෂි කාචය හැදලා තියෙන්නේ ප්‍රෝටීනෙන්. ක්‍රිස්ටලින් කියන ප්‍රෝටීන් මොන ලියා ගන්නනේ ක්‍රිස්ටලින් කියන ප්‍රෝටීනින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේක අපි නේද අපි අම්මගේ කුස තුළ ඉද්දිම මේ ප්‍රෝටීනේ හැදිලා අපි අක්ෂි කාචය හැදිලා ඉතින් නේද මේ. එතකොට මේක අපි මැරෙන තාක්කල් ඒක එහෙමම තමයි. හරි? එතකොට වයසට යනකොට මොකද වෙන්නේ මේ අක්ෂි කාචයේ අර හැදිලා තියෙන ප්‍රෝටීන් මොකද වෙන්නේ බිඳ හෙලීමට ලක් වෙනවා. එතකොට මොකද වෙන්නේ නිකන් අර වලාකුළු වගේ අක්ෂි කාචය තුල තියෙනවා නේ. එතකොට ආලෝකය ආලෝකේ පාරදෘශ්‍යභාවය මොකද එන්නේ නැති වෙනවා. එතකොට ඇස් පෙනීම අඩු වෙනවා නේ. ඔක තමයි අක්ෂි දෝෂය. එතකොට අක්ෂි දෝෂය කෙරෙහි බලපාන සාධක මොනවද? එකක් වයසට යෑම අනිත් එක අධික ආලෝකයට ඇස නිරාවරණය වීමින්ද ඇසට අක්ෂි කාචයට හානි වෙන්න පුළුවන්. අනිත් එක අය මොකද්ද? ප්‍රවේණික තොරතුරු නේ කියන්නේ પરම්පරාවෙන් එන්නත් පුළුවන්. ඇසේ කාචයේ පාරදර්ශී ස්වභාවය අඩු වෙන නිසා ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද? මොකද්ද එතකොට? සුද ඇතිවීම නේ සුද ඇතිවීම. සුද ඇතිවීම. පින්බඳුනකට මැද සිදුරක් සහිත රබර් පටලයක් සවිකර ඇති ආකාරය මෙහි දැක්කේ. කියන දැන් මේ ටින් බඳුනක් තියෙනවා මෙහෙම නේ අපි අර රබන් හදන්නේ නේ මතකද පොඩි කාලේ කෝප්පයක් කරගෙන රබන් මොනවාද මේ රබර් පටලයක් බැඳලා නේ මෙහෙම අපි අදින්නේ අන්න ඒ වගේ එකක් කරලා තියෙන හැබැයි මැද හිලක් ගහලා තියෙනවා right මැද හිලක් ගහලා තියෙනවා කියනවා රබර් පටලේ පහළ රදින විට ඒ කියන්නේ පුතේ දැන් මෙන්න මේ මෙතන නේ මේ රබර් පටල අපි මේ පහළට අදිනවා මේ දෙපැත්තෙන් අපිට මෙහෙම අල්ලලා මේක පහළට අදින්න පුළුවන් නේ ඇදෙනකොට සිදුරේ ප්‍රමාණය විශාල වේ. ඒතකොට සිදුරත් ලොකු වෙනවනේ නේද? මෙමගින් ආදර්ශනය කරන ලද්දේ පහත කුමන ව්‍යුහයේ ක්‍රියාකාරීත්වයේද? ප්‍රතියෝජක පේශිරේ ක්‍රියාකාරීත්වය. ක්ෂිකාචේ වක්‍රතාවය වෙනස් වීම.
ඔව් ඒ කියන්නේ පුතේ නේ දැන් අක්ෂිකාචයේ දෙපැත්තේ තියෙන ප්‍රතියෝජක පේශි. ඒතර ප්‍රතියෝජක පේශි දෙපැත්තෙන් ඇදිනකොට මොකද වෙන්නේ? වක්‍රතාවයේ දෙපැත්තෙන් ඇදෙනවා කියන්නේ වක්‍රතාවයේ අඩු වෙනවද වැඩි වෙනවද? අක්ෂිකාචයේ දෙපැත්තෙන් මෙහෙම අදිනකොට අඩු වෙනවා. අඩු වෙනවා. වක්‍රතාවයේ අඩු වෙනවා නේ. වක්‍රතාවයේ අඩු වෙනවා. රයිට්. එතකොට ප්‍රතියෝජක පේශි ඉහිල් වෙනවා. ඉහිල් වෙනකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. කාටද මෙහෙම වෙනවා. දෙපැත්තෙන් වැඩි වෙනවා නේ. වක්‍රතාවය වැඩි වෙනවා. වැඩි වෙනවා නේ. එතකොට එතන වක්‍රතාවය වැඩි වෙනවා. ඉතින් ඒක ආදර්ශනී කරන්න පුළුවන් මේ මගිනුත් නේ. ඒ කියන්නේ අර සිදුරේ ප්‍රමාණය අඩු වැඩි වෙනවා අර දෙපැත්තෙන් අදින රබර් පටලය මගින්. එතකොට මොකද මේකට උත්තරේ? දෙකනේ ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරීත්වය නිසා අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් වෙනවා. ඔයාලගේ පොතේ තියෙනවා නේද? ඔක පොඩි පරීක්ෂණයක් දානවා. හරි. එතකොට ඒකට උත්තරේ මොකද්ද? දෙක නේ 16 2. 17 බලන්න මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව කොපමණද? 20 ඒ කියන්නේ අපිට යමක් ඇහෙනවා නම් ගම්කසි වස්තුවක් නේද? තප්පරයකට මෙහෙම 25ක්වත් මෙහෙම හම්පණය වෙන්න ඕන. එතකොට අපිට ඒක අපි අර නේ අවම මට්ටමේ තියෙන්නේ. නේද? ඉතින් මෙමය පුද්ගලයන්ගේ අර කණේ තියෙන මේ ස්වභාවය මත ඒක වෙනස් වෙන්න පුළුවන්. දලාගයක් තමයි තියෙන්නේ නේ පොදුවේ. මිනිසුන්ට ඔක්කොටම පොදුවේ. ඒතර වැඩි මගේ තමයි හර්ට් 20000. ඇස අක්ෂිකූපයට සම්බන්ධව ඇත්තේ අක්ෂි පේශි කීයක් වගේ? පේශි 6ක් මගින්. 6ක් මගින්. පේශි 6ක් මගින්. දැන් මේක බලන්න. ඉටිපන්දමේ පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරය මත ලැබී ඇත. පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරය මත ලැබී ඇතලු. මෙම උත්තල කාචය ඉවත් කර වක්‍රතාවයේ අඩු කාචයක් කාච ආධාරකයේ සවිකල විට සිදුවන්නේ මින් කුමක්ද? දැන් පුතාලානේ දැන් ඔයාලට මෙන්න මේ පරීක්ෂණ අපි කරා. එතකොට මෙතන තියෙන උත්තල කාචයක් තියෙන මේ මැද මේකේ වක්‍රතාවය මොකද කියන්නේ? මෙම උත්තල කාචය ඉවත් කර වක්‍රතාවයේ අඩු කාචයක් වක්‍රතාවයේ අඩු කාචයක් මෙතෙන් දානවලු තියෙන එක අයින් කරනවා. අපේ දැන් මේ තියෙනකොට හොඳ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඒ කියන්නේ අර තිරේ මත හොඳට නාභිගත වෙලායි තියෙන්නේ. දැන් අපි දැන් මේකේ වක්‍රතාවය අඩු කරනවා. හැබැයි අපි මේ වස්තු දුර වෙනස් කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ වස්තු දුර වෙනස් කරන්නේත් නැහැ. මේ ප්‍රතිබිම්බ දුර නේ. ඒ කියන්නේ මේ තිරය සහ කාචය අතර ඇති දුර වෙනස් කරන්නේත් නැත. කාචයේ වක්‍රතාවය විතරක් අඩු කරනවා. වක්‍රතාවය අඩු කරොත් ප්‍රති නාභිගත වෙන්නේ දුරින්ද ඈතින්ද? වක්‍රතාවය අඩු වුණොත් නාභිගත වෙන්නේ දුරින්ද ඈතින්ද? තිබ්බට වඩා දුරින්. 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 ඒ කියන්නේ තිරයට එහෙන් තමයි නාභිගත වෙන්නේ ආලෝක කිරණ. නේ තිරයට එහෙන් තමයි ආලෝක කිරණ නාභිගත වෙන්නේ. එතකොට හැදෙන ප්‍රතිබිම්බය පැහැදිලි එකක්ද අපැහැදිලි එකක්ද? අපැහැදිලි. ප්‍රතිබිම්බය අපැහැදිලි. අපැහැදිලි. ඒ කියන්නේ දුර පේන්නේ නැත. රයිට් ඕකේ. එතකොට මොකද මේකේ ප්‍රතිබිම්බය අපැහැදිලි වීම තමයි උත්තරේ. 19 3. 19 3. 20 බලන්න. දේහ සමතුලිතතාවයේ පවත්වාගෙන යාමට ආධාරවන කණේ පිහිටි ව්‍යුහය කුමක්ද? අර්ධචක්‍රාකාර නාල. ඔව්, ඔයගොල්ලෝ දන්නා තෝනේ අපේ කණේ තියෙනවා අර්ධචක්‍රාකාර නාල. මේක කණේ තිබ්බට කනට වැඩක් නැත. නේ කණ ඇහෙන්න මේක දායක වෙනවද?
දායක වෙන්නේ නැහැ නේ එතකොට මේක තියෙන්නේ මොකටද මේක තියෙන්නේ අපි සමතුලිතතාවය පවත්වා ගන්න අපි මේ කෙලින් හිටගෙන ඉන්නේ ඒ අර්ධ චක්‍රාකාර නාලයේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා නේද ඒකිනම් කනට එහෙම ගැහුවම නේ කන තෝන් ගාලා නිකන් අර මෙහෙම කැරකිලා වැටෙන්නේ එතකොට මේ පීඩනේ නේ කියලා කියන්නේ ඒක දරා ගන්න බැරි වෙනවා right මේ අර්ධ චක්‍රාකාර නාලයට ඒක බලපානවා නේ කින්දා ඒක තමයි අපි නේ දේ සමතුලිතතාවයට දායක වෙන්නේ අර්ධ චක්‍රාකාර නාලය මෙද කනහා ග්‍රසනිකාව සම්බන්ධ නාලය කුමක්ද යුෂ්ටිකය නාලේ ඇති ප්‍රයෝජනෙ මොකද්ද යුෂ්ටිකය නාලයෙන් ඇති ප්‍රයෝජනෙ කර්ණ පටලේ දෙපැත්තේ වල්පින්න සම්බන්ධ කිරීම සමානාපාතා ගැනීමට ඔව් අර්ධ චක් මේ නේ කියන්නේ කර්ණ පටහ පටලේ දෙපස පීඩණය සමානව පවත්වා ගැනීම නේ දෙපස පීඩනය සමානව පවත්වා ගැනීම ඒක තමයි යුෂ්ටිකී නාලයේ හාරි නේ ඒ කියන්නේ පුතේ දැන් මෙහෙනුත් බාහිර වායුගෝලින වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ එතකොට මේ ඇතුළේ තියෙන බාහිර වායුගෝලයේ පීඩනයම තමයි නේ එතකොට මෙතන මේ යුෂ්ටිකී නාලයේ ගිහිල්ලා අපේ ග්‍රසනිකාවටයි සම්බන්ධ වෙන්නේ ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර මාර්ගයත් එක්ක සම්බන්ධයි නේ එතකොට හට ඇතුළේ තියෙන මොන පීඩනේ තියෙන්නේ වායුගෝලී පීඩනයම තමයි නේ එතකොට මේ පීඩනයම තමයි මෙතෙන්ටත් සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ නේ එතකොට කර්ණපටහ පටලේ දෙපැත්ත පීඩන සමානයි සමානයි right ඒක වැදගත් වෙනවා කර්ණපටහ පටලේ ක්‍රියාකාරීත්වය නේ එතකොට එයා හොදට කම්පණේ වෙනවා එක පැත්තක් හරි නේ ඒ කියන්නේ පුතේ දැන් මේ පැත්ත පීඩනේ වැඩි නං අර ඒක කම්පණයට බලපානවනේ නේ අර පැත්තට තෙරපෙන්නේ නැත. අයි මේ පැත්තේ පීඩනය වැඩි. කර්ණපටා පටලේ මත පීඩනයක් ඇති වෙනවා. එතකොට නේ මෙහා මෙහෙම හෙල්ලෙනකොට අර පැත්තේ නිකන් තල්ලුවක් වගේ එනවනේ මෙතන පීඩනය වැඩි වුණොත් එහෙනම්. රයිට්. ඉතින් දෙපැත්තේ පීඩනය පවත්වා ගන්න යුෂ්ටිකී නාලය වැදගත් වෙනවා. මේක උත්තරේ නේ ආ මෙතන උත්තරේ විසි එකට සර් ඔව් යුෂ්ටිකී නාලය රයිට් බලන්න දෘෂ්ටි ආබාධ සම්බන්ධයෙන් පහත දැක්කෙන ප්‍රකාශ වලින් නෙවරදි ප්‍රකාශය තෝරන්න දෘෂ්ටි ආබාධ සම්බන්ධයෙන් එතකොට අපි දෘෂ්ටි ආබාධ බලමු මොන දේ නිකේ දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම අවිදුර දෘෂ්ටිකත්වයයි වැරදි ඔව් දැන් මම කියුවානේ දුර දෘෂ්ටිකත්වය කියන පොතේ දුර පේනවා දුර දෘෂ්ටිකත වචනයෙන්ම තේරෙනවා ඒකනේ දූර දෘෂ්ටිකත්වය දුර පේනවා. එතකොට දුර පේනවා නම් ළඟ තමයි පේන්නේ නැත්තේ. නේ දූර දෘෂ්ටිකත්වයේදී දුර පේනවා හොඳට ළඟ පේන්නේ නැහැ. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ පේනවා. නේ අවිදුර දෘෂ්ටිකත්වය ළඟ පේනවා. හැබැයි යාට එතකොට දුර පේන්නේ නැහැ හොඳට. නේ මොන දෝෂ දෙක. right? එතකොට දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ වස්තු පැහැදිලිව නොපෙනීම කියන දුර ඇති වස්තු පැහැදිලිව කියන්නේ මේ මොකද්ද මේක දුර දෘෂ්ටිකත්වයෙන් ඉන්නවා නේ දුර දෘෂ්ටිකත්වය නමුත් මේකේ තියෙන අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ඒක වැරදි දුර දෘෂ්ටිකත්වයේ සඳහා අවතල කාචයේ දූ උපැස් පළඳි මං කිව්වා ඔයාලට මතක තියාගන්න ලේසි නේද අවිදුර දෘෂ්ටිකත්වය අයන්නේ අවිදුර කියනකොට අයන්නේ පටන් ගන්නනේ අවතල කාච තමයි අපි පාවිච්චි කරන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන කට්ටියට නේ අයන්න අයන්න අවිදුර දෘෂ්ටිකත්වේ නම් අවතල කාච. එමනම් දුර දෘෂ්ටිකත්වේ නම් මොකක්ද දාන්න ඕන? උත්තල කාච. right. එතකොට දුර දෘෂ්ටිකත්වේ සඳහා අවතල කාචයේ දී උපස්පලඳි හරිද වැරදිද? වැරදි. දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත්
සමීප ඇති වස්තු පැහැදිලිව නොපෙනීම දූර දෘෂ්ටිකත්වය. හරි. හරිද? හරි. ඒක හරි. දූර දෘෂ්ටිකත්වය හා අවිදූර දෘෂ්ටිකත්වය ප්‍රවේණිගත ආබාධ වේ. කියන්න බෑ අපි. වැරදි. මම කියන්න බෑ. right. ඒකට උත්තරේ 3. උත්තරේ 3. කනේ පීටි කොටසක් නමුත් ශ්‍රවණය හා සම්බන්ධ කෘත්‍යයක් ඉටු නොකරන ව්‍යුහයක් වන්නේ අර්ධචක්‍රාකාර නාල 21 සර 24 බලන්න කණේ ප්‍රධාන කොටස් කීපයක තොරතුරු පහත දැක්වේ කර්ණපටා පටලය ශබ්ද තරංගයට අනුරූපව කම්පන වේ හරිද වැරදිද හරි හරි නේ හරි ඒ කියන්නේ ධ්වනි ප්‍රභවයේ එයා කම්පන වෙන සංඛ්‍යාත අනුකූලව කර්ණපටා පටලය කම්පන වෙනවා ඒ ප්‍රකාශය හරි යුෂ්ටිකේ නාලය කර්ණපටහ පටලයේ දෙපස පීඩන සමානව පවත්වා ගනී. කර්ණ සංකය සිරුරේ සමබරතාවය රැකගැනීමට දායක වේ. මොකද හරි උත්තරේ? ඒහා බී. දැන් මෙහෙම මේ වගේ උත්තර ලියන්න පුළුවන්නේ ඔයගොල්ලෝ පාඩම් කරොත් තමයි. හරි දැන් පාඩම් කරපු ළමයින් මේක හරිම ලේසි. අපි පාඩම් නොකරපු ළමයින්ට දැන් ඉතින් කල්පනා කරනවා මොකද්ද කියන්නේ නේ. ඉතින්දා පාඩම කියනාට පස්සේ මේ පාඩම අනුවතරම දෙපාරක් තුන්පාරක්වත් කියවන්න ඕන පාඩම් කරන්න. හරි 9 වසර පුතේ දැන් පාඩම් කරලා හොඳට ඉවර කරගන්න ඕන 10 11ට යනකොටම. ඒතර මොකද 10 11ට ගියාම ඊට වඩා වැඩ තියෙනවා කරන්න. හරිද? ඉතින්දා 9 දැන් පාඩම් කරලා හොඳටම ඔළුවට දාගන්න ආයිතින් ජීවිත කාලෙම මතක හිටින්න. හරි. පිසිපා බලන්න. කනේ ව්‍යුහය කෘත්‍ය පිළිබඳ ශිෂ්‍ය ඉදිරිපත් කළ අදහස් කීපයක් පහත දැක්වේ. කන ශ්‍රවණ සංවේදන ප්‍රතිග්‍රහණය කෙරෙන අවයවයයි. හරි. 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 කර්ණ සංකය මගින් සිරුරේ සමබරතාවය රැකදෙයි. අර්ධ චක්‍රාකාර නාලමගින් ශ්‍රවණය පිළිබඳ සංවේදන ශ්‍රවණ ස්නායුවට ලබා දෙයි. වැරදි. ඒක කරන්නේ කර්ණ සංකේනේ මම ඔයාලට අර ක්ලාස් එකේදී පෙන්නුවා පොඩි වීඩියෝකුත් දාලානේ. කර්ණ සංකේ ඇතුලේ තියෙනවානේ තරලයක් තියෙනවා. කර්ණ සංකේ ඇතුලේ තියෙනවා තරලයක්. ඒ තරලයේ ගිලිලා තියෙන මොනවද තියෙන්නේ? අර ස්නායු සෛලවල කෙලවරවලානේ. රයිට්. ස්නායු අන්ත තියෙනවා. හරි. එතකොට අර තරලයක් කම්පණ වෙනවානේ. තරලයක් කම්පණ වෙනකොට අරක තියෙනවා අපි කියන්නේ නේ ඒ ස්නායු අන්ත වලට ඒ සංවේදනය ලැබෙනවා නේ. ඊට පස්සේ ඒක විද්‍යුත් සංඥාවක් විදිහට තමයි ශ්‍රවණ ස්නායු දිගේ මොළයට යන්නේ නේ. ඊපස්සේ මොළය තමයි හඳුනාගන්නේ මොකද්ද? ප්‍රතිබිම්බය නේ. ප්‍රතිබිම්බය උඩුකුර කරලා මොළය තමයි හඳුනාගන්නේ. රයිට්. දුෂ්ටි විතානේ මත යෂ්ටියා කේතු සෛල පිහිට නොමැති ස්ථානයක් වන්නේ මොකද්ද? අන්ධ බිඳුව. ඇසේ රුධිර පීඩනය වැඩි වීම නිසා ඇතිවන අක්ෂි රෝගේ නම් ඇසේ රුධිර පීඩනය වැඩි වෙනවා. මොකද්ද? ග්ලූකෝමාව කියලා කියන්නේ දුෂ්ටි විතානේට හානි සිදුවීම නිසා අපිට පේනන පරාසය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. එතකොට දෘෂ්ටි විතානයට හානි සිද්ධ වෙන්න බලපානවා ඇසේ ප්‍රෙෂර් එක. ඒ කියන්නේ රුධිර පීඩනය නේ. ඒකෙන්ද ඔයගොල්ලෝ අහලා ඇති සමහරක් අය මේ හොඳට ඉන්නේ. හොඳට ඇස් පේනීමේ තියෙනවා. නමුත් එක පාරටම අන්ධ වෙනවා. රයිට්. ගොඩක් වෙලාවට එතකොට අර ග්ලූකෝමා තත්ත්වයට ඇවිල්ලා. ඒකට කියන්නේ ඇසේ රුධිර පීඩනය වැඩි වීමත් බලපානවා මේ. ඒතර ග්ලූකෝමාව අපි මුල් අවස්ථාවේ මේක හඳුනාගත්තොත් මුල් අවස්ථාවේම ප්‍රතිකාර ගන්න ඕන. මේ ප්‍රතිකාර ගත්තොත් මේක ඉස්සරහට හැදෙන එක අපිට එතනින් නවත්ත ගන්න පුළුවන්. නේ. අය ග්ලූකෝමා තියනවා කියලා දැනගන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට අර පේන පරාස නිකන් වටෙන් නිකන් හලු වෙලා වගේ පේන්නේ. රයිට්. දැන් අපිට මේ පේනවනේ. පේනකොට අර පේන පරාසින් යන වටේ
නිකන් අඳුරු යගේ කියන්නේ අඳුරු වේගෙන එනවා ඒක කාලයක් එක්ක යනකොට තමයි හරි දැන් මේ පේනවා නමුත් අපිට අර මේ වටෙන් පේන පරාසෙම දෙන්නේ අඩුවේගෙන 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 ගිහලා අන්තිමටම පොඩි ප්‍රමාණයක් තමයි පේන්නේ හරි ඒ දෘෂ්ටිවිතාවයට හානි සිදු වෙන්නේ දැන් මේකට උත්තරේ මොකද්ද ග්ලූකෝමා අනේ ග්ලූකෝමා ඇස තුල සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණය වන්නේ ඇසේ හැදෙන්නේ පුතේ මොන ප්‍රතිබිම්බයද හැදෙන්නේ උඩු කුරු යටි කුරු උඩු කුරු ආ යටි කුරු යටි කුරු යටි කුරු ප්‍රතිබිම්බය ඇසේ හැදෙන්නේ යටි කුරු ප්‍රතිබිම්බය එතකොට මේ ප්‍රතිබිම්බේ කෙලින් කරලා ගන්න කවුද ඈ මෙම යටට හැදෙන ප්‍රතිබිම්බේ උඩු කරලා නේ උඩු අතර කවුද ගන්නෙ හඳුනගන්නේ මොලේ මොලේ තමයි හඳුනගන්නේ රයිට් ඇසේ හැදෙන යටි කුරු ප්‍රතිබිම්බය නමුත් මොලේ තමයි ඒක උඩු ප්‍රතිබිම්බයක් විදිහට හඳුනාගන්නේ ඔව් එතකොට මගේ උත්තරේ මොකද්ද ඇස තුල හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඇස තුල හැදෙන ප්‍රතිබිම්බය තාත්තිකද අතාත්තිකද හා ඇස තුල හැදෙන ප්‍රතිබිම්බය තාත්තිකද අතාත්තිකද තාත්තිකයි තාත්තික ප්‍රතිබිම්බයක් කියන පුතේ දැන් ඔයගොල්ලෝ උත්තල කාචය අවතල කාචය අපි අර තිරයක් මතට ප්‍රතිබිම්බයක් ගන්නකොට රයිට් කියන්නේ තිරය මතට අර හැදෙන ප්‍රතිබිම්බේ තිරය මතට ගන්න පුළුවන් නම් ඒක තාත්තිකයි තිරයක් මතට මේක ගන්න පුළුවන් නම් තාත්තිකයි එතකොට උත්තල කාච මගින් හදන්නේ මොන ප්‍රතිබිම්බද ඒක තාත්තික ආ අතාත්තික තාත්තික උත්තල කාච මගින් හදන්නේ අතාත්තික ප්‍රතිබිම්බ රයිට් එකින්ද මේ තාත්තිකයි කියන එක වැරදි රයිට් තාත්තිකයි කියන එක වැරදි එතකොට උඩුකුරු කියන එකත් මේක බලන් ගියාම එකක්වත් හරි නෑ ඇස තුල සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණය වා ඇස තුල තුල උඩුකුරු ප්‍රතිබිම්බයද හැදෙන්නේ නෑ විශාල විශාලකද හැදෙන්නේ විශාලකද හැදෙන්නේ නෑ නෑ කුඩා එකක් හැදෙන්නේ එතකොට තුනම වැරදිනේ නේ තුනම වැරදිනේ රයිට් එතකොට මෙහෙම අපිට මෙතන මොකක් හරි හදා ගන්න එනවා නේ නැත්තම් ප්‍රශ්නේ අතාරලා දාන්න ඇස උඩුකුරය කියලා තියෙන එක යටිකුරය කියලා දාමු. ඔව් එහෙම තමයි කරන්න වෙන්නේ නේ. රයිට්. ඔව් මේක හදාගන්න මේක යටිකුරුයි කියලා හදාගන්න. යටිකුරුය යටිකුරුයි කියලා හදාගන්න. සර් තාත්ති කියන එක සර් අතාත්ති කියලා දානවද සර් නැත්නම් උත්තරයක් නෑ සර්. නෑ නේ ඒක තමයි. ඔව්. එතකොට සර් අතාත්ති උත්තරය අයන්න දාගන්න. එතන AB එනවා. අයන්න දාගන්න. අතාත්තිකයි කියලා දාගන්න. රයිට් එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් A හා B කියලා. හරි නේද ඒක? හරි සර්. ඇසේ දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා දෘෂ්ටි පරාසය ක්‍රමෙන් අඩු වී අන්ධභාවයට පත්වීම ග්ලූකෝමාව ග්ලූකෝමා නේ ග්ලූකෝමා රයිට් එතකොට ඔන්න දැන් ප්‍රශ්න 29යි මේක අර විතර හදා ගන්න මේකට ලකුණක් දාගන්න දාන්න බලන්න පොඩ්ඩක් ලකුණ කීයක්ද කියලා පොඩ්ඩක් දාන්න බලන්න 29 න් කීයක්ද හරි ගියේ කියලා මිනිස් කනක ව්‍යුහයේ දැක්වෙන රූප සටහන පහත දැක්කේ රයිට් කියන මෙහි ABC කොටස් නම් කරන්න රයිට් ඒ කියන්නේ මොකද්ද එතකොට බාහිර කන බාහිර කන ඇතුළු කන නේ ඇතුළු කන නේ දැන් ඔයාලට මම මේක ක්ලාස් එකේදී කිව්වා නේ කන අපිට ඇහෙන්නේ කොහොමද කියලා නේ රයිට් මම ආයෙ පොඩ්ඩක් නිකන් කෙටියෙන් කියන්නම් නේ ඊට පස්සේ ධ්වනි ප්‍රභවයකින් නිකුත් වන හඬ නිකුත් වන හඬ නේද තරංගයක් ඔස්සේ එනවා කන තුලට නේ හිතන්න මේ කන් පෙත්ත උදා කරනවා
ඒ ධ්වනි තරංගය බාහිර ශ්‍රවණ නාලයට යොමු කරන්න නේ හරි නිකන් පුනීලයක් වගේ මේ ධ්වනි තරංග නේ කන මේ බාහිර ශ්‍රවණ නාලයට යොමු කරන්න කන් පිටි උදව් කරනවා මොකද කරන්නේ ඒකේ තියෙන ශක්තිය හින්දා කර්ණපටා පටලේ කම්පණය කරනවා නේ එතන කියන කර්ණපටා පටලේ කම්පණය කරනවා එතන මේ කර්ණපටා පටලේ කම්පණය වෙන්නේ අර ධ්වනි ප්‍රභවයේ සංඛ්‍යාතයට අනුරූපවයි කම්පණය වෙන්නේ එතකොට මේක කම්පණයනකොට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා මෙතන මුද්ගරිකා නිගාතය සහ ධර්ණක කියන කර්ණාස්තිකා තුනක් එතකොට මේ කර්ණාස්තිකා ඒගොල්ලොත් කම්පණය වෙනවා හැබැයි වැඩේ කියන්නේ මෙයා මේ කර්ණපටා පටලයේ කම්පණය වැඩි කරනවා නේ වැඩි කරනවා මේ කම්පණය මගින් අර සංඛ්‍යාතයට මෙයා වැඩි වැඩියෙන් කම්පණය වෙනවා වැඩියෙන් කම්පණය වෙලා මේ කර්ණපටා පටලයේ ඒ කම්පණය සම්ප්‍රේෂණය කරනවා කර්ණ සංකේ මතට නේ කර්ණ සංකේ මතට right ඒතර කර්ණ සංකේ ඇතුලේ තියෙනවා නේ කර්ණ සංකේට තෙරපීමක් ලැබෙනවා අර කර්ණපටා පටලයේ කම්පණයට අනුරූපව ඒතර කර්ණ සංකේ තුල තියෙනවා මොනවද තියෙන්නේ අර ශ්‍රවණයට සම්බන්ධ නේ කියන්නේ අර ශ්‍රවණ ස්නායුවෙන් එන ස්නායු සෛල කෙලවරවල මේක ඇතුලේ තියෙනවා නේ එතකොට ඒවා උත්තේජනය වෙනවා නේද ඒ ඒ ඒ ස්නායු සෛල උත්තේජනය වෙනවා උත්තේජනය නල නේ ඒක ඒ උත්තේජනය නේද මොකද කරන්නේ සම්ප්‍රේෂණය කරනවා ශ්‍රවණ ස්නායු මගින් මොළයේ එතන මොළයේ තියෙනවා ශ්‍රවණයට සම්බන්ධ කොටසක් ඒ කොටසේ තියෙන මේ මොළයේ සෛල මගින් මොකද කරන්නේ මේක ප්‍රතිබිම්බය සෝරි මේ ශබ්දය හඳුනා ගන්නවා නේ ශබ්දය හඳුනා ගන්න right okay හරි එතකොට මේක බාහිර කන මේක මැද කන C කියන්නේ ඇතුළු කන right එහෙම ලියන්න නේ right හරි ඊළඟට බලන්න 1 සිට 8 දක්වා කොටස් නම් කරන්න right දැන් මම මෙහෙම පෙන්නන්නේ නැහැ ඔයගොල්ලෝ නම් කියන්න එක මොකද්ද මටද පින්තූර පේන්නේ එක මොකද්ද කන් පෙත්ත ආ කන් පෙත්ත නේ ඒක කන් පෙත්ත එක කන් පෙත්ත දෙක බාහිර ශ්‍රවණ නාලේ බාහිර ශ්‍රවණ නාලේ තුන කර්ණ පටහ පටලේ නේද කන් බෙරේ කියලා කියන්නේ නේද ඊට පස්සේ කර්ණ අස්තික පහ මොකද යුස්තිකීය නාලය හය අර්ධ චක්‍රාකාර නාලය අර්ධ චක්‍රාකාර නාල අත කර්ණ සංකේ අත ශ්‍රවණ ස්නාය හරිම ලේසිනේ හරිම ලේසි right ඕකේ ඊළඟට කියනවා 5 6 8 කොටස්වල කෘත්‍ය ලියන්න 5 5 කියන්නේ මොකද්ද යුස්ටිකේ නාලේ කෘත්‍ය මොකද්ද කර්ණපටහ පටලේ දෙපැත්තේ පීඩන සමාන වාර්තා ගැනීමට දායකයි ලියාගෙන ලියපු නැති කට්ටිය කර්ණපටහ පටලේ දෙපස පීඩනේ සමානව පවත්වා ගැනීම කර්ණපටහ පටලේ දෙපස පීඩනය සමානව පවත්වා ගැනීම හයේ කෘත්‍යය හය අර්ධචක්‍රාකාර නාල මොකද කෘත්‍යය සිරුරේ සම්බන්ධතාවය රැක ගැනීමට දායක ඔව් අපිට කියන්න පුළුවන් දේහයේ සමබරතාවය පවත්වා ගැනීම නැත්නම් සිරුරේ කිව්වත් කමන්නේ රයිට් දේහයේ සමබරතාවය පවත්වා ගැනීම අර්ධ චක්‍රාකාර නාල
අට ශ්‍රවණ ස්නායුනේ. මොකද ඒකේ කුප්පිය. සංවේදනයේ මොළයේ අදාළ කොටසක් වගේ නේද? සංවේදී ශබ්දයේ මොළයේ වගේ නන්දා. ආ ශ්‍රවණ සංවේදනය ශ්‍රවණ සංවේදනය මොළේ දක්වා සම්ප්‍රේෂණය කිරීම නේ. ශ්‍රවණ සංවේදනය මොළේ දක්වා සම්ප්‍රේෂණය කිරීම. හරි නේද? ඊළඟට බලමු. ඊළඟට කියන අති දූණි තරංගයන් මොනවද? අති දූණි තරංග කියලා කියන්නේ මොකද්ද? අති දූණි තරංග. අති දූණි ඒ කියන්නේ මොකද්ද? ඈ? සංඛ්‍යාවක් තියෙනද? මොකද්ද? ඔව් ඒ කියන්නේ පුතේ දැන් අපේ ශ්‍රව්‍යතා පරාසය තියෙනවානේ හර්ට්ස් 20 සිට 20000ට නේ. ඒතර අති දූණි තරංග. ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ හර්ට්ස් 20000ට වැඩි. නේද? හර්ට්ස් 20000ට වැඩි තරංග අපිට මොනවද කියලාද කියන්න පුළුවන්? අති දූණි තරංග නේ. හරි ලියා ගන්න. ලියා ගන්න මිනිසාගේ උපරිම ශ්‍රවණ පරාසයට. නැත්නම් මෙහෙම ලියා ගන්න. මිනිසාගේ උපරිම ශ්‍රවණ සංඛ්‍යාතයට ඉහළ ඇති. උපරිම ශ්‍රවණ සංඛ්‍යාතයට ඉහළ ඇති සංඛ්‍යාත වලින් යුතු ධ්වනි තරංග. සංඛ්‍යාත වලින් යුතු ධ්වනි තරංග අති ධ්වනි තරංග ලෙස හඳුන්වයි. සංඛ්‍යාතවලට ඉහළ ඇති ධ්වනි තරංග අති දූණි තරංග ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මිනිසාගේ නේද? අර හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතෙන් යුතු දූණි තරංග අපිට හඳුන්වන්න පුළුවන් අති දූණි තරංග කියලා. එතකොට ඒක අපිට ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැත නේ. අති දූණි තරංග අපිට ඇහෙන්නේ නැත. ඉතින් මේක බලන්න. ඇසේ ක්‍රියාකාරීත්වය හා උපැස්සල ක්‍රියාව ආදර්ශනය කිරීමට අඩු නාභිය දුරක් ඇති කාචයක් දැල්ලෙන ඉටිපන්දම උපැස්සලින් ගලවාගත් උත්තල හා අවතල කාච කීපයක් තිරයක් සපයා ඇත. ඉටිපන්දම තියෙනවා නේ. මේ තියෙන කාච රඳවණේ තියෙනවා. දැන් මෙතන කාචේ තියෙනවා. කාචේ මොකද්ද? අඩු නාභිය දුරක් ඇති කාචයක් කියලා කියන්නේ පුතේ. එතකොට මේකේ වක්‍රතාවය මොකද්ද? මේකේ වක්‍රතාවය වැඩි එකක් නේ. එතකොට මේ වක්‍රතාවයේ වැඩි කාචයක් තමයි මේ තියෙන්නේ. තිරයක් තියෙනවා. රයිට්. හරි. නිරෝගී ඇසක ප්‍රතිබිම්බයේ සෑදෙන අයුරු ආදර්ශනය කිරීමට කුමක් කළ යුතුද? උපැස් වලින් ගලවාගත් උත්තල කාච අවතල කාච කීපයකුත් තියෙනවා. දැන් එතකොට මෙතන පුතේ තියෙන්නේ වක්‍රතාවයේ වැඩි. එතකොට වක්‍රතාවය වැඩි වුණාම නේ, ඒ කියන්නේ නාභි දුර අඩුයි නේ. එතකොට දැන් නාභි දුර අඩු වුණාම ඔයාලට මතක ඇති නේද? දූර දෘෂ්ටිකත්වයේද අවිදූර දෘෂ්ටිකත්වයේද? දැන් දූරදෘෂ්ටිකත්වයේදී මොකද්ද වෙන්නේ? දූරදෘෂ්ටිකත්වයේදී වක්‍රතාවය වැඩි වෙන්නේ. ඔව්, දූරදෘෂ්ටිකත්වයේදී පුතේ වක්‍රතාවය වැඩි වෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. රයිට්. දූරදෘෂ්ටිකත්වයේදී වක්‍රතාවය වැඩි කරගන්න බෑ. ඒකින්ද ළඟ තියෙන වස්තුන් මොකද වෙන්නේ? පේන්නේ නැහැ. ළඟ තියෙන වස්තුන් පේන්නේ නැහැ. එතකොට දැන් මෙතනක් තියෙන්නේ
දැන් මෙතන තියෙන වක්‍රතාවයේ වැඩි වක්‍රතාවයේ වැඩි එහෙමනම් මෙතන තියෙන මේ දෝෂය මොකක් වේවිද දුරද අවිදුරද අවිදුර මේක අවිදුර අවස්ථාව අවිදුර මේ තියෙන අවිදුර අවස්ථාව එතකොට අවිදුර අවස්ථාවක ඇහැ පේන්න නම් අපි දාන්න ඕන මොන කාච අවතල කාච අවතල අවතල කාච right එහෙමනම් දැන් මොකද කරන්න ඕන දැන් මෙතන නිරෝගී ඇසක ප්‍රතිබිම්බේ සෑදෙන අයුරු ආදර්ශණ කිරීමට කුමක් කළ යුතුද එතකොට දැන් මෙතෙන් අපි මේ කාච ඉදිරියෙන් මොකද තියන්න ඕන අවතල කාචය ඔව් අවතල කාචයක් අපි ඉස්සරහින් තියන්න ඕනේ එතකොට මොකද වෙන්නේ දැන් ප්‍රතිබිම්බේ හැදෙනවා තිරේ මත හැදෙනවා නේ තිරේ මත හැදෙනවා right मैं लिया करने मना लिया करना खाचे इधरियन खाचे इधरियन खाचे इधरियन खाचे इधरियन अवतल काचया अवतल काचया रेंडीवी में मगी කාචයේ ඉදිරියෙන් අවතල කාචයක් රැඳවීම මගින් නිරෝගී ඇසක නිරෝගී ඇසක නිරෝගී ඇසක නිරෝගී ඇසක ප්‍රතිබිම්බය ලබාගත හැකිය. ඊට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක්. මොනවද ප්‍රතිබිම්බයේ ලක්ෂණ? එකක් තමයි සෑදෙන ප්‍රතිබිම්බය යටිකුරු ප්‍රතිබිම්බයක් වීම නේ සෑදෙන ප්‍රතිබිම්බය යටිකුරු වීම එකක් සෑදෙන ප්‍රතිබිම්බ ඔව් සර් උත්තල කාච වලදී නේද සර් යටිකුරු වෙන්නේ ඔව් සර් අවතල කාචයනේ තියන්නේ එතකොට අවතල කාචය මගින් කරන්නේ මොකද දැන් පුතේ දැන් මෙතනනේ ප්‍රතිබිම්බ හැදෙන්නේ මේ තිරේ කරන්නේ අවතල කාචෙන් කරන්නේ අර आलोक किरण මොකද කරන්නේ සමාන්තර කරවලා මොකද කරන්නේ කාචයට යොමු කිරීමක් කරන්නේ කාචය උත්තල කාචය මේ කාචය උත්තල කාචය right ප්‍රති හැදෙන ප්‍රතිබිම්බය යටිකුරු right ඉහත ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් ලියන්න සෑදෙන ප්‍රතිබිම්බයේ කුඩා වීම देख सैदर प्रतिबिंबे याटिकुरुवी उड़ावी मसा याटिकुरुवी ඉටිපන්දම එල් කාචයට ලං කළ විට ඉටිපන්දම එල් කාචයට දැන් මෙහෙම ඉටිපන්දම මෙහෙම ලං කරනවා මේ එල් කාචයට ලං කරනවා දැන් මෙහෙම තියෙද්දි එල් කාචයට ලං කළ විට ප්‍රතිබිම්බය අපහැදිලි වෙනවා ප්‍රතිබිම්බය අපහැදිලි වෙනවා ඉටිපන්දමේ පිහිටීම වෙනස් නොකර තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට කුමක් කළ හැකිද ඒ කියන්නේ පුතේ ඉටිපන්දමේ පිහිටීම වෙනස් කරන්නේ නැතුව वस्तु दूर वस्तु दूर लंगे लंगाई वस्तु दूर वैडी इतना वस्तु दूर लंग नहीं लंग वस्तु इतना लंग वस्तु कुना वक्रता वैडी नी या नाभिगत कराने में तेरे इस तरह हदा नहीं तेरे इस तरह ये तो है देने प्रतिबिंब में को देने आप है देने दम मुकद कराने होना क्या न मैं के बिना स्नोकर तेरे मदर पहले प्रतिबिंब या गाना ना आप इतने मुकद कराने बोला न मैं के है तेरे खाचे या मुकद कराने बोला खाचे या तावटिका तेरे पैतरे का तरह हमार එක්ක කාචයේ තිරය පැත්තට ගන්නවා එහෙම නැත්නම් තිරය ගන්නවා කාචයේ පැත්තට තිරය ගන්නවා කාචයේ පැත්තට පැහැදිලිද
තේරුණාද? ඔව් සර්. right. එන ලියන්න මෙතන. ලියන්න. කාචය 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 තිරය දෙසට කාචයේ තිරේ දෙසට චලනය කිරීම හෝ කාචයේ තිරේ දෙසට චලනය කිරීම හෝ තිරය කාචයේ දෙසට චලනය කිරීම තිරය කාචයේ දෙසට චලනය කිරීම ඉටිපන්දම කාචෙන් ඈතට ගෙන ගිය විටද ප්‍රතිබිම්බය අපැහැදිලි විය. එම අවස්ථාවේද ප්‍රතිබිම්බය පැහැදිලි කිරීමට කුමක් කළ යුතුද? දැන් පුතේ ඉටිපන්දම කාචෙන් ඉවතට අරන් යනවා. ඒත් ප්‍රතිබිම්බය අපැහැදිලිය. right? එම අවස්ථාවේද ප්‍රතිබිම්බය පැහැදිලි කිරීමට කුමක් කළ යුතුද? ඉටිපන්දම දැන් කාචෙන් ඉස්සරහට අරන් ගියාම ආයේ කාච ඉටිපන්දම දිහාට අරන් යන එක හරියන්නේ නැහැ නේ? दूर वैडिकला ඉතින් බෑනේ දැන් මේක කියන්න මොකද්ද මේ ඉටිපන්දම කාචෙන් ඈතට ගියන කියද කියන්නේ කාචෙන් ඉටිපන්දම ඈතට අරන් යනවා ඒ කියන්නේ වස්තු දුර මොකද කරන්නේ වස්තු දුර වැඩි කරනවා ඉතින් අපි ආයේ කාචේ ඉටිපන්දම පැත්තට අරන් ගියා කියලා හරියන්නේ නැහැ හරි එතකොට මොකද්ද කරන්නේ ඒ කියන්නේ පුතේ දැන් මෙතන නේ දැන් මේ තියෙන වක්‍රතාවයේ අඩු කාචයන් ඉතින්නේ දැන් ඉටිපන්දම ඈතට අරන් යනවා ඒ කියන්නේ දැන් මෙතන प्रतिबिंब सॉरी वस्तु दूर वेडी वस्तु आलोक काचे वक्रता वेडी इतकोट मेके अविदूर दृष्टि इतकोट पैदल प्रतिबिंब गंडन दूल काचे अवतल काचे मुलिंग right liya ganna yan l kaache idiriyen l kaache idiriyen l kaache idiriyen avatala kaachayak pendavima l kaache idiriyen avatala kaachayak pendavima right ඊට බලන්න ඒ කියන්නේ මේ අවස්ථාවේදී වස්තුව දුරට අරන් යනවා නේ ඒ කියන්නේ වස්තු දුර වැඩි එතකොට දුර පේන්නේ නැහැ දුර පේන්නේ නැහැ කියන්නේ අවිදුර දෘෂ්ටිකත් right හරි ඊළඟ තුන්වෙනි අවස්ථාව බලන්න තුන්වෙනි අවස්ථාව කියන ඉටිපන්දම එල් කාචයට ලං කළ විට ඉටිපන්දම ලං කරනවා එල් කාචයට ඒ කියන්නේ ළඟ තියෙන වස්තුවක් ළඟ තියෙන වස්තුවක් උත් පැහැදිලිව ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ළඟ තියෙන වස්තුව. ඒ කියන්නේ ළඟ පේන්නේ නැති එකක් එතන තියෙන්නේ නේ. තුන්වෙනි එකේදී ළඟ පේන්නේ නැහැ. ළඟ පේන්නේ නැහැ කියන්නේ දුර දෘෂ්ටිකත්වය. right? පැහැදිලිද? තුන්වෙනි අවස්ථාවේ මොකක්ද තියෙන්නේ? දුර දෘෂ්ටිකත්වය. හතරවෙනි අවස්ථාවේ මොකක්ද තියෙන්නේ? අවිදුර දෘෂ්ටිකත්වය. හරි. ඔව්. दूर दृष्टि दूर दृष्टि
හතරවෙනි අවස්ථාවේ තියෙන මොනවාද? අවිදුරු දෘෂ්ටිකත්වය. අවිදුරු දෘෂ්ටිකත්වය. right දැන් බලමු බෝඩ් එක වැඩ කරනවා කියලා. ඔයාලට මම දුර දෘෂ්ටිකත්වය සහ අවිදුරු දෘෂ්ටිකත්වය ගියේ සති කියලා දුන්නා. උන්ට මම තව පොඩ්ඩක් කියලා දෙන්නම්. නේ හොඳට අහගන්නකො දුර දෘෂ්ටිකත්වය සහ අවිදුරු දෘෂ්ටිකත්වය කියන්නේ මොකක්ද කියලා. right දැන් මෙහෙමයි නේ. ඔන්න දැන් තියෙනවා අපේ ඇහැ තියෙනවා. right ඔන්න ඇහැ තියෙනවා. right එතන මෙන්න තියෙන පොතේ අක්ෂි කාචය. ඇහි තියෙන අක්ෂි කාචය. හරි. දැන් මේක අක්ෂිල. right two. दूर दुष्ट कत्ते दूर पेन लंग पेन एक लंग तीन वस्तु राइट एक मेतन मे लंग वस्तु बगलता इतकोट मे लंग तीन वस्तु की नाक मेन मेमने अरे इतकोट लंग तीन वस्तु මේ ප්‍රතිබිම්බේ නාභිකත කරන දුෂ්ටිවිතානේ මත. එහෙමනම් මෙයාගේ වක්‍රතාවය වැඩි වෙනවා. වක්‍රතාවය වැඩි කරගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට වක්‍රතාවය වැඩි කරගන්න බැරි එක තමයි තියෙන දුර දෘෂ්ටිකත්වය. වක්‍රතාවය වැඩි කරගන්න බැරි එකයි තියෙන්නේ. right එකින්ද මොකද වෙන්නේ? දුර දෘෂ්ටිකත්වයේදී මේකේ ප්‍රතිබිම්බේ කොහොමද හැදෙන්නේ? මේ වක්‍රතාවය අඩුයිනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙ තමයි ප්‍රතිබිම්බේ නාභිගත වෙන්නේ නේ. ඒ කියන්නේ දෘෂ්ටිවිතාණයට පිටිපස්සේ. දෘෂ්ටිවිතාණයට පිටිපස්සේ තමයි දුර දෘෂ්ටිකත්වය. right. දුර දෘෂ්ටිකත්වයේ ඉරි හැදෙන්නේ. හරි? එයාට ළඟ පේන්නේ නැහැ. ළඟ පේන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. दूर आलोक मेक हदा गुका अभी हदा गो अवतल काच इलाकेन अभिसरण काच वर्गे मध्य अभिसरण आलोकि मध्य मध्यकर उत्तल काच नहीं दार अक्षि काच अक्षि काच ने आलोक नाभिगत अभिसरण करना आलोक नाभिगत कर उत्तल එම කාච මතට සමාන්තර ආලෝකයේ පතිත වූ පසු ගමන් කරන අයුරු පෙන්වීමට කිරණ සටහනක් අඳින්න. කිරණ සටහනක් අඳින්න ඕන. right කොහොමද දැන් අඳින්නේ? ඉතින් බලන්න ඔයාලගේ මේ පොතේ පොත පොරවක් ගන්න පොඩ්ඩක් ඉන්න. प्रश्न उत्तरी उत्तल काचया उत्तल काच आलोक अभिसरणी आलोक अभिसरणी आलोक्यक्षरी मकरा उत्तल काचरा अभिसरणी अभिसरण आलोक अरे अवतल काचते मेती अवतल काचया मे आम कदरा आलोक උඩට විහිදීමක් කරන්නේ මෙතනින් ආලෝක කිරණය උඩට යවන්න මෙතනත් ආලෝක කිරණ පහළට යවන්න නේ ඒ කියන්නේ විහිදීමක් කරා හරි මෙතන අවතල කාච විහිදීමක් කරා හරි හරි ප්‍රශ්නය වන මොකද්ද එම කාචය මතට සමාන්තර ආලෝක පතිත වූ පසු ගමන් කරන අයුරු කිරණ සටහන කියන්නේ දක්වන්නේ ඒ කියන්නේ මෙන්න මේ රූපේ තමයි අඳින්න ඕනේ මෙතන තිබුණා
දැන් මේ අරකට මේ තියෙන මේ අවතල කාචයක් නේ මේ බලන්න මේ ආලෝකේ මේකට කියන්නේ අපසරණය කරනවා නේ මේකට කියන්නේ අපසරණ හරි අපසරණ මෙන්න මේක තමයි අඳින්න ඕනේ රයිට් මෙන්න මේ පින්තූරේ අඳින්න ඕන අර අතන මෙන්න මේ පින්තූරේ අඳින්න ඕනේ එතන පුතාලා ඇඳ ගන්නකොට බලන්න ඇඳපු නැති කට්ටිය ඇන්දද මේක ඔයගොල්ලෝ දැන් ඇඳපු කට්ටිය මේකද ඇඳලා තියෙන්නේ ඔව් සර් රයිට් මේක තමයි අඳින්නේ ඈ ඊළඟ ප්‍රශ්න බලමු අපි එම කාචය මතට සමාන්තර ආලෝකයේ පතිත වූ පසු ගමන් කරන අයුරු පෙන්වීමට කිරණ සටහනක් අඳින්න මේ එකම ප්‍රශ්න තියෙන්නේ එකම ප්‍රශ්න නේ වුණා right ඊළඟ ප්‍රශ්න බලන්න ඇස මගින් පෙනීම පිළිබඳව සංවේදන ලබා ගනී right ඇසේ ඇති පාත කොටස් වලින් ඉටුවන කෘත්‍ය ලියන්න අක්ෂි කාචයේ කෘත්‍ය ලියන්න මොකද අක්ෂි කාචයේ කෘත්‍ය मतट नाभिगत करसट लोकय दृष्टिविता मतट नाभिगत किरी නාභිගත කිරීම ප්‍රතියෝජක පේශවල කාර්යය අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම ඊළඟ මාන දෙක ඉතා ඈතින් පිට වස්තුක ප්‍රතිබිම්බේ සෑදෙන ආකාරය ඇඳ පෙන්වන්න. දැන් මේ කියන්නේ මේ නිරෝගී ඇසට නිරෝගී ඇස. ඉතා ඈතින් පිට වස්තුවක්. ඈතින් පිට වස්තුවක් කියන පුතේ සමාන්තර ආලෝක කිරණයක් එන්නේ ඇහැට. නේද? එතකොට ඒ අවස්ථාව අපිට ගන්න පුළුවන් මෙන්න මේක. මේ පින්තූරය තමයි එතන අඳින්න ඕනේ. හරි? ඈතින් එන්නේ සමාන්තර ආලෝකය. එකතරා ලස්සන දෘෂ්ටිවිතානෙ මත නාමගත කරමු මෙන්න මේක තමයි අඳින්න ඕනේ මේක ඇඳද ඔයගොල්ලෝ ඔය පින්තූරය ඇඳද උතන ඔව් සර් ඔව් සර් ඇඳ ඇඳලා තියෙන්නේ රයිට් ඇඳපු නැති කට්ටිය ඉන්නවා මේ 2-9 රූපය 2-9 රූපය කියලා ලියා ගන්න अक्षिदोष देखा क्लियर दूर दृष्टि करते सा अभी दूर दृष्टि करते नहीं दूर दृष्टि करते अभी दूर दृष्टि करते दूर दृष्टि करते थे हेतु देखा क्लियर මොනා දූර දෘෂ්ටි කාර්යයේ හේතු අක්ෂිකාචයේ ප්‍රතිබිම්බ ඔව් එකක් තමයි ඇසේ වක්‍ර මොකද අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කර ගැනීමට නොහැකි වීම නේ අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කර ගැනීමට නොහැකි වීම ඒක එකක් එහෙම නැත්තම් දෘෂ්ටි විතානය හැකිලිම ඔව් ඒක කියන්නේ අක්ෂි ගෝලය මොකද එන්නේ උතේ හැකිලිම නේ හැකිලිම right අක්ෂි ගෝලය කෙටිවීම එහෙම ලියන්න පුළුවන් අක්ෂි ගෝලයේ කෙටිවීම හේවත් හැකිලීම ඒ කියන්නේ දෘෂ්ටි විතාන එනවා ඉස්සරහට නේ මෙයා එනවා ඉස්සරහට මෙයා හොඳට වැඩ කරත් මෙයා ඉස්සරට આવොත් හැදෙන ප්‍රතිබිම්බේ මේ හැදෙන්නේ තේරුණාද right يعني එතන අක්ෂි කාචයේ වක්‍රතාවය වැඩි කර ගැනීමට නොහැකි වීම අනිත් එක තමයි අක්ෂි ගෝලයේ කෙටිවීම
එවත් හැකිලීම. එතෙන්දි වෙන්නේ දෘෂ්ටි විතාන ඉස්සරහට යන. රයිට්. ඉතින් වයසට යනකොට ওই වගේ දේවල් වෙනවා ඈ. පොඩ්ඩයි නෝදි. තව ප්‍රශ්න කීයක් තියෙනවද? රයිට්. ඊළඟට කියනවා දූර දෘෂ්ටිකත්වයට පිළියම් යොදා ඇති ආකාරයේ රූප සටහනකින් ඇඳ දක්වන්න රයිට්. මොන රූපේ දාන්න ඉන්නේ? දූර දෘෂ්ටිකත්වයට පිළියම් යොදන්නේ. දූර දෘෂ්ටිකත්වයට අපි දාන්නේ උත්තල කාචය. මෙන්න තියෙනවා උත්තල කාචයක් දාන්න. මෙතෙන් රයිට් මේකේ මේ එක පැත්තක් තමයි මේක උත්තල තියෙන්නේ. මේ දෙපැත්තම දැම්මත් කමන්නේ. මෙන්න මේක තමයි අඳින්න ඕන නේ. එතකොට දූර දෘෂ්ටිකත්වයේදී කරන්නේ ළඟ ඉඳලා එන වස්තුන් මොකද කරන්නේ? මේ ආලෝකය නේනේ සමාන්තර බවට පත් කරන්නේ. මෙතන සමාන්තර ආලෝකය නැත්තමයි එතකොට කාචයට ලැබෙන්නේ. එතකොට මෙයා සුපුරුදු පරිදි කාචය හිතන්නේ ඈත ඉඳන් එනවා කියලා ආලෝකය. නේ? එතකොට එයා සුපුරුදු පරිදි දෘෂ්ටි විතානෙ මත නාමගත කරනවා. හරි දෘෂ්ටි විතානෙට නාමගත කරනවා. රයිට්. එතන ඇඳපු නැටි කට්ටිය 2:13 කියන රූපේ ලියා ගන්නකො 2:13. රයිට්. හරි 4 වෙනි ප්‍රශ්නේ බලන්න. ශ්‍රවණ සංවේදන වගේ බොහෝ පරිසර විනාශකම් හඳුනාගත හැකිය. ශ්‍රවණ සංවේදන ප්‍රතිග්‍රහණ සඳහා ඇති ව්‍යුහයේ කුමන නමකින් හැඳින්වෙයිද? අපෝ මොකද්ද නේ? කන. කර්ණාස්තිකා තුන පිළිවෙලින් ලියන්න. උද්ගරිකාව නිගාතිය ධාරණකය නේ. නිගාතිය ධාරණකය. කණ තුල ධ්වනි තරංග ගමන් කරන මාර්ගයේ පහත ගැලීම් සටහනින් දැක්වේ. එහි හිස්තන් පුරවන්න. රයිට්. දැන් නේද? දැන් මෙතන හිස්තන් පුරවන්න ඕන. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලය තියෙනවා. ඊට පස්සේ මෙතන මොකද තියෙන්න ඕන? ආගම බලන්න ඉස්සල්ලා. බාහිර ශ්‍රවණ නාලය. මෙතන කර්ණපටහ පටලය මොකද්ද? කර්ණපටහ පටලය. හරි මෙතෙන් ඉන්න ඕන කර්ණපටහ පටලය. එහෙනම් මේක මොකක්ද? කර්ණාස්තිකා නේ. මෙතෙන් ඉන්න ඕන කර්ණාස්තිකා. කර්ණාස්තිකා. රයිට්. ඔන්න කර්ණ සංකේය තියෙනවා. කර්ණ සංකේයෙන් මේ මොකද්ද? ශ්‍රවණ ස්නායු. හතරෙන් එක බලන්න. උපතේම බිහිරි බව ඇතිවීමට හේතු දෙකක්. කණේ ව්‍යුහය ඇසුරින් පැහැදිලි කරන්න. උපතේම බිහිරි බව ඇතිවීමට බලපාන සාධක මොනවද? කියන්න බලන්න. උපතින්ම බිහිරි බව ඇතිවීමට හේතු. කණ ඇහෙන්නේ නැති වෙන. මොන වගේ දේවල්ද? කර්ණපටහ පටලය ගණවීම. ආහ අය කර්ණස්තිකා ගණවීම නේ. රයිට්. ඒ කියන්නේ මුදේ හොඳට කම්පණ වුණ නැත්නම් මොකද වෙන්නේ? කණ ඇහෙන්නේ නැහැ නේ. රයිට්. ඒ කියන්නේ කර්ණපටහ පටලය ඝන වෙනකොටත් කණ ඇහෙන්නේ නැත. කර්ණස්තිකා ඝන වුණාම නේ ඝන වෙනවා කියලා කියන්නේ කම්පණ වෙන්නේ නැහැ හොඳට. මේ රයිට්. ලියා ගන්න. කර්ණපටහ පටලය ඝනවීම කර්ණස්තිකා ඝනවීම. කර්ණපටහ පටලයේ ඝනවීම කර්ණස්තිකා ඝනවීමනේ. මම ඒතර ඕගොල්ලෝනි කිව්වා ක්ලාස් එකේදී අපි අධික ශබ්දයේ තියෙන තැනවල අපි නිරාවරණ වෙලා හිටියොත් එහෙම ඒතර පුතේ අපේ කන නේ අර අධික ශබ්දයට තමයි කර්ණපටහ පටලයේ හැඩ ගැසෙන්නේ. රයිට්. ඒ කියන්නේ එයා ඝන වෙන්න බලනවා නේ. එයා නිතරම එයාට කම්පණ වෙන්න එපයි අධික ශබ්ද එනකොට. එයා කම්මැලි වැඩි. මොකද වෙන්නේ? එයා බලනවා අඩු මේක කම්පණය අඩු කරගන්න. ඒ කියන්නේ එයා ඝන වෙන්න පටන් ගන්නවා. රයිට්. එතකොට විශේෂයෙන්මනේ ඔය කර්මාන්ත ශාලාවල එහෙම අධික ශබ්ද එන තැන්වල එහෙම වැඩ කරන මිනිසුන්ගේ අර කන් ආරක්ෂා කරගත්තේ නැත්තම්, ඒ කියන්නේ කන් නැබ පාවිච්චි කරන්නේ නැතුව අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරොත් එහෙම මොකද වෙන්නේ? කාලයක් යනකොට කන ඇහෙන්නේ නැතුව යනවා. ඇයි ඒ? කර්ණපටහ පටලයේ ඝන වීමට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා කන ඇහෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? විහිරි බව ඇති වෙනවා නේ. රයිට්. කනේ ඇසීමේ දෝෂ. රයිට්.
එකින් තමයි මං කියන්නේ අපි ගෙවල් වල ඉන්නකොට වුණත් අර වැඩියෙන් මේ කියන්නේ මේ අධික ශබ්දයෙන් රූප වාහිනී ඊට පස්සේ රේඩියෝ නේද කැසට් ඒ වගේ දේවල් දාගෙන ඉන්න හොඳ නැහැ. ඒකෝ අපිට කාලයක් තිස්සේ යනකොට මොකද අපේ කන හුරු වෙන්නේ ඒකට. එහෙනම් අපිට නොදෙන්නේ මොකද වෙන්නේ? අපේ කනේ තියෙන ඇසීමේ සංවේදීතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා නේ අඩු වෙනවා. right? ඊටමත්ම වැදගත්. ඒකම තමයි අපි මං කියුවානේ අර දැන් පාවිච්චි කරනනේ මොනද? හෑන්ඩ් ෆ්‍රී නේ කන ඇසේ ගහගෙන right? හයියෙන් දාගෙන හිටියොත් ඒත් මොකද වෙන්නේ? ඒත් අර තත්ත්වෙම තමයි ඇති. right? එද හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන උනත් නේද? කනට හරිය මෘදු මෘදු ශබ්දයක් දෙන්න. ඒ කියන්නේ නේ ලාවට හයියෙන් දාන්න එපා. කනට හොඳ නැහැ. right. ඊළඟට බලමු අපි. කන ආරක්ෂා කිරීමට කළ හැකි පූර්වෝපායන් දෙකක් ලියන්න. අපඩේ මෙතන තියෙනවා අඩු ශ්‍රවණ හැකියාව නැති අයට ඒ වැඩි කර ගැනීමට කළ හැකි පිළියම කුමක්ද? මොකද්ද දාන්නේ? ශ්‍රවණ ආධාර දානවා නේ. මං ක්ලාස් කිදී පේනවා ශ්‍රවණ ආධාරයක නේද? දැන් අර පිටින් තියෙනවනේ ගැජට් එකක් නේ. රයිට්. ඒකේ තියෙන මොනවද තියෙන්නේ? මේ ශ්‍රවණ ආධාරයේ අර පිටින් කරන්ට් හයි කරන එකේ මොනවද තියෙන්නේ? කරන්ට් හයි කරන එකේ මොන උපංග තියෙන්නේ? ඇම්ප් එකකුයි මයික්‍රෝෆෝන් එකක් තියෙනවා. මයික්‍රෝෆෝන් එකක් තියෙනවා. ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා. බැටරි එකක් තියෙනවා. ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා නේ. ඒ කියන්නේ අර ශබ්දේ වර්ධනය කරන නේ ශබ්ද වර්ධකයක්. ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා නේ. ඊට පස්සේ අර මයික්‍රෝෆෝන් එකට එන ශබ්දය ඇම්ප්ලිෆයර් එකෙන් වර්ධනය කරලා නේ. කියන්නේ ඇම්ප් එකක් වර්ධනය කරවලා මොකද කරන්නේ? කන ඇස්සේ තියෙනවා කුඩා ස්පීකර් එකක්. නේද? හෑන්ඩ් ෆ්‍රී එක වගේ ස්පීකර් එකක් තියෙනවා. එතකොට කර්ණපටා පටලයට ආසන්නෙන් තමයි ඒක තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ඝන වෙලා තිබ්බ කර්ණපටා පටලේ උනත් දැන් එයාට දැන් අධික ශබ්ද තරංග දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා කම්පණ වෙනවා. එතකොට කන ඇහෙනවා නේ. කන ඇහෙනවා. right? ශ්‍රවණ ආධාර පැලඳීම උත්තරේ. කන ආරක්ෂා කිරීමට කළ හැකි පූර්වෝපායන් දෙකක් අපිට කරන්න පුළුවන්. මං කිව්වේ ඒකයි නේ. මොනද? දැන් කන ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ මේ වගේ අවස්ථා වලදී මොනවද කරන්න පුළුවන්? කන් ඇබ භාවිතා කිරීමට පුළුවන්. ඊට අමතරව කන්තරට බාහිරවන නදෙන්නේ. ඔව්. එතන ඒ වගේ දෙයක් නේ. ඒ කියන්නේ අර කනට විවිධ ද්‍රව්‍ය ඇතුළු නොකිරීම නේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරනවා නේ. අපි කොටන් බට්ස් ගහනවා. හොඳ නෑ ගහන්න. හැට්ට කටුවල අනිත් පැත්තෙන් ඇඳලා කණි දෙන කලඳුරු එළියට ගන්නවා. රයිට්. හානි වෙන්න පුළුවන්. සමහරු ගිනි කූරු රෝල් කරලා නේ. ගිනි කූර අර දිග ඇරලා නේ හැන්දක් වගේ හදලා නේ දාලා ඇඳ ගන්නවා. හරි. ඒ දේවල් කරන්න හොඳ නෑ. ඊට පස්සේ අධික ශබ්ද තරංග වලට කන්. ඔව්. අධික ශබ්ද තරංග වලට කන් නිරාවරණය නොකිරීම. ඒක ලියන්න පුළුවන්. රයිට්. අධික ශබ්ද වලට කන් නිරාවරණය නොකිරීම ලියන්න පුළුවන්. රයිට්. වෛද්‍ය නිර්දේශ මත පමණක් කනට ඖෂධ දැමීම. රයිට්. අපිට හිතන විදිහට ඒක දාන්න බෑ. gedara තියෙන පරණ expire වෙච්ච එක දාන්නත් බෑ නේ. ඈ ලෝභකමට අන්න ගිය මාසේ ගෙනාපු කත් එක නේ ඒක කරලා තියෙන්නේ දැන් නේ. ඒකම අනේ ඒකම බෙහෙතනේ කියලා මොකද කරන්නේ? දාන්න බලනවා නේ. හොඳ නෑ. රයිට්. මේ බෙහෙත පුතේ දැන් කරලානේ තියෙන්නේ. එතකොට ඒක වායතන නිරාවරණය වෙලා එක හානි වෙලා තියෙන්න පුළුවන්. රයිට්. ඒකින්ද පැරණි බෙහෙත් භාවිතා කරන්න හොඳ නැහැ. වෛද්‍ය නිර්දේශ වලින් තොරව කනට කිසි දෙයක් අපිට දාන්න හොඳ නැහැ. ඒක අපි කොහොමද දාන්න හොඳ නැහැ? ඒක දාන්න ඕන ડોක්ටර් තමයි දාන්න ඕන නේ. ඊට පස්සේ කනට වේගෙන් පහරක් එල්ල කරන්න හොඳ නැහැ. මොකද කර්ණපටා පටලයට හානි වෙන්න පුළුවන්. මේ අපි මෙහෙම කනට මෙහෙම ගහනවා කියලා කියන්නේ ඒකම වායු ධාරාවක් කන තුළට ඇතුළු වෙනවා නේ. අපි මේ පුතේ කනේ පාරක් ගහනවා කියන්නේ මේ කන අවට තියෙන වාතය මොකද වෙන්නේ? අපි මෙම් තල්ලු කරනවා නේ. එතකොට කනේ තියෙන පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම කර්ණපටා පටල මොකද වෙන්නේ? හානි සිද්ධ වෙනවා නේ. රයිට්. ඒ කියන්නේ කනට පහරක් එල්ල කිරීමෙන් වළක්වන්න ඕන නේ. ඊට පස්සේ හිමි දෙනකොට මොකද කරන්න ඕන? අර කන් නැබ භාවිතා කරන්න ඕන නේ. මොකද ගොඩාක් ගැඹුරු යනකොට පීඩනය වැඩි. එතකොටත් හානි වෙන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් තියෙනවා. රයිට්. ඕවා තමයි ලියන්න තියෙන උත. රයිට්. ඕකේ. ඊළඟට අන්තිම ප්‍රශ්නේද? රයිට්. මම බලන්න. යමක් දැකීම සඳහා හොඳින් ආලෝකය තිබිය යුතුයි. පහත සඳහන් අවස්ථාවේදී ආලෝකයේ වර්ධනය සිදු වන ආකාරය ඇඳ දක්වන්න. ඔව්.
उत्तल काचया सॉरी मेघ अवतल काचया अवतल काचय आलोक मेहनत उत्तल आलोक किरण එකට එකතු වෙන ස්ථානේ තමයි නාභිය කියලා කියන්නේ රයිට් ලියා ගන්නකො ලියා ගන්න නාභිය anu කුමද ලියා ගන්න උත්තල කාචයක් තුලින් ආලෝකයේ ගමන් කිරීමේදී එම ආලෝක කිරණ නාභිගතවන ස්ථාන එම ආලෝක කිරණ නාභිගතවන ස්ථානය නාභිය ලෙස හඳුන්වනවා තුන්වෙනි එක බලන්න. ඊයට ඔබ සම්පූර්ණ කරන ලද කිරණ සටහනේ නාභිය ලකුණු කරන්න. ඒක දන්නවනේ පුතාලානේ. ඔබ දන්නවා දැන් right? ඊළඟ බලන්න මෙන්න මේක හිතාමත් වැදගත් right? සමිඳුට පාඩම් පොත කියවීමේදී අකුරු බොදව පෙනෙන බවත්, කරුලෑල්ලේ අකුරු හොඳින් පෙනෙන බවත් පවසයි. ආ. එහෙමනම් සමිඳුට මොකද තියෙන දෝෂය? දූර දෘෂ්ටිකත්ව. ඔව්. ඒ කියන්නේ සමිඳුට පොත කියවෙනකොට අකුරු බොද වෙලා පේන. ඒ කියන්නේ ළඟ. නේ ළඟ පේන්නේ නැහැ. අපේ බ්ලැක් බෝඩ් එකේ තියෙන දේවල් පේනවා ඈත පේනවා ඒ කියන්නේ ඈත පේනවා ළඟ පේන දුර පේනවා ළඟ පේන ඒ කියන්නේ මොකද දුර දෘෂ්ටිකත්වය මොකද දුර දෘෂ්ටිකත්වය එම දෝෂයේ ඇතිවන අයුරු කිරණ සටහනක් මගින් පෙන්වන්න ආ ඒක අඳින්න ඕන मेक तम इतो दूर दुष्टिका मेन मे रूपे तम अंदी मे दिखे दुला रूपे मेन मेक तम अंदो देखिए दुल्हा एक ध्यान दे देखिए दुल्हा देखिए दुल्हा के लिए इतना लांग कर रखो एंधपुर एंधे पुता हरी टेंदे गांडा देखिए दुल्हा रूप है ओगे दुष्टि दोषे मगहोरा गेन उट कुमाक कले दे ने दूर दुष्टि के आते हैं ना अभी दान ने उत्तल काच सहित उपस पैलंदी राइट उत्तल काच सहित उपस पैलंदी उत्तल काच सहित उपस पैलंदी हर मैं की नाम डिक अब नाम करो ने ऐसे हिरस कर के रुपया पहाड़ देख के राइट ඉහත රූපයේ 1 සිට 6 දක්වා කොටස් නම් කරන්න try 1 මොකද්ද ශ්වේත ඝන ස්තරය ඔව් පිටීම තියෙනවා ශ්වේත ඝන ස්තරය 2 රුධිර ග්‍රාහී කියන්නේ මැදින් තියෙන රුධිර ග්‍රාහී 3 දෘෂ්ටි විතාන නේ right දෘෂ්ටි විතාන 4 අක්ෂිකාචය 5 තරකවර මණ්ඩල යෝජක පේශ
පහපුතේ තාරා මණ්ඩලය ප්‍රතියෝජක පේශි කොයි උඩ මේ තියෙන ප්‍රතියෝජක පේශි මේ ප්‍රතියෝජක පේශි මෙන්න යට මේ නේ ඊතලේ ගහලා තියෙන කොහරද මෙන්න මෙතෙන් ගහලා තියෙන මේ කියන්නේ තාරා මණ්ඩලය පහ කියන්නේ මොකද තාරා මණ්ඩලය හය දෘෂ්ටි ස්නායු හය දෘෂ්ටි ස්නායු දෙක තුන පහ හය කොටස් වලින් සිදු කරන කෘත්‍ය ලියන දෙක දෙකෙන් මොකද්ද කරන්නේ රුධිර ග්‍රාහී මොකද්ද කරන්නේ ඇසට ඇසට පෝෂණය සැපයීම නේ ඇසට පෝෂණය සැපයීම කියන්නේ රුධිරය හරහා ඇසට පෝෂණය තමයි සැපයන්නේ නේ ඇසට පෝෂණය සහ ඔක්සිජන් සැපයීම නේ කරන්නේ රුධිරය මගේ හරි ලියා ගන්න ඇසට පෝෂණය සැපයීම තුන ආලෝකයට සංවේදී යෂ්ටිහා කේත සෛල වලින් සමන්විත වීම කෘත්‍ය අහන්නේ කෘත්‍ය කරන කාර්ය ඒ කියන්නේ තුනමකින් තමයි මොකද කරන්න පුතේ ප්‍රතිබිම්බය නිර්මාණය කරන්නේ කවුද දෘෂ්ටි විතාන නේ ඒ කියන්නේ ආලෝක කිරණ එතන තමයි නාභිගතල නේ එතන ලියා ගන්න එතන ලියා ගන්න ආලෝක කිරණ නාභිගත වී ආලෝක කිරණ නාභිගත වී ප්‍රතිබිම්බේ නිර්මාණය කිරීම ආලෝක කිරණ නාභිගත වී ප්‍රතිබිම්බේ නිර්මාණය කිරීම ප්‍රතිබිම්බේ නිර්මාණය කිරීම ආලෝකයේ නාභිගත වී ප්‍රතිබිම්බේ නිර්මාණය කිරීම සහ ප්‍රතිබිම්බේ නිර්මාණය කිරීම සහ එම දෘෂ්ටි සංවේදනය එම දෘෂ්ටි සංවේදනය ප්‍රතිග්‍රහණය කිරීම එම දෘෂ්ටි සංවේදනය ප්‍රතිග්‍රහණය කිරීම එම දෘෂ්ටි සංවේදනය ප්‍රතිග්‍රහණය කිරීම ලෙෆ්ට් හෑන්ඩ් එපා තව ටිකයි දෙන්න පුතේ හරි ඊළඟට කියනවා පහ එක තුන පහ පහේ මොකද කරන්නේ තාරා මණ්ඩලය පහ කියන්නේ මොකද්ද තාරා මණ්ඩලය පහ කියන්නේ තාරා මණ්ඩලය තාරා මණ්ඩලය මොකද්ද කරන්නේ කණිනිකාවේ සිදුර විශාලත්වය පාලනය කිරීම right කණිනිකා කණිනිකාවේ විශාලත්වය පාලනය කිරීම තාරා මණ්ඩලය නේ කණිනිකාවේ විශාලත්වය කියන්නේ කණිනිකා සිදුරේ විශාලත්වය පාලනය කිරීම හය දෘෂ්ටි ස්නායු දෘෂ්ටි සංවේදනය මොළයට සම්ප්‍රේෂණය කිරීම දෘෂ්ටි සංවේදනය මොළයට සම්ප්‍රේෂණය කිරීම රයිට් ඕකේ පහත කාර්ය සිදුකරන ව්‍යුහ නම් කරන මේ මේ ටික දන්න දේවල් නේ ටක් ගල් යන්නේ ඇසට ආලෝක ඇතුළේම සලස්සන පාරදෘශ්‍ය කොටස මොකද්ද ස්වච්ඡය නේ ස්වච්ඡය ස්වච්ඡය ප්‍රතිබිම්බය ලබා ගන්නා තිරයක් ලෙස ක්‍රියා කරන කොටස දෘෂ්ටි විතාණය අර උඩේකට උත්තර ටික එතරම් තමයි නේ දෘෂ්ටි විතාණය ප්‍රතිබිම්බය ලබා ගන්නා තිරයක් ලෙස ක්‍රියා කරන කොටස දෘෂ්ටි විතාණය අන්න ඒකම අපිට ඕනම් කියන්න පුළුවන් දෘෂ්ටි විතානේ කෘත්‍යයක් විදියට නේ ප්‍රතිබිම්බය ලබා ගන්නා තිරයක් ලෙස ක්‍රියා කෙරේ දෘෂ්ටි විතානේ කණිනිකාවේ ප්‍රමාණය පාලනය වන්නේ මෙම කොටසෙනි තාරා මණ්ඩලය නේ තාරා මණ්ඩලය ඊළඟ උනන තියෙන වැදගත් ප්‍රශ්න ඇසට ආරක්ෂා සඳහා කඳුළු ග්‍රන්ථි වැදගත් වෙනවා දැන් ඔයාලා දන්න පුතේ අපේ ඇහි තියෙන කඳුළු ග්‍රන්ථි ඇසට ආරක්ෂාව සපයන වෙනත් හැඩ ගැසීම් දෙකක් ලියන්න. දැන් අපේ නේ කඳුළු ග්‍රන්ථි කියන්නේ කඳුළු වලින් අපිට තියෙන වැඩේ මොකද්ද? ඇයි අපිට කඳුළු? කඳුළු ඕන. විස බීජ ඉවත් කිරීමට. ආව් කඳුළු ඕන පුතේ හැට. ඒක කියන්නේ ඉඳලා ඉන්න හරි කමන්නේ අඬන්න ඕන ඕගොල්ලෝ. හරි? අඬන්න අඬන එක හොඳ දෙයක්. හරිද? හරිද? අඬනවා කියන්නේ ඒක හොඳ දෙයක් ඇත්තටම. හරි? අඬන්න ඕන. හරිද? හරි? බලෙන් හරි අඬන්න. ඇයි? ඒ කියන්නේ පුතේ නේ ඇහෙට ඇතුළු වෙන අර විස බීජ එහෙම තියෙනවනේ මොනවද මේ
अरे खंदुलु मगिन मुकद कराने इवत करना ने खंदुलु मगिन इवत करना राइट इतोड एकट यांत्रणया हरि एसेट अतुलोने विष बीज इवत किरीमे यांत्रणे तमाई खंदुलु एति किरीमे हरि वेदनाट खंदुलु एति येनवा नेद राइट एक विनम देया राइट ඊළඟට ඇසේ ආරක්ෂාවට ඒ වගේ තියෙන වෙනත් ව්‍යුහයන් මොනවාද? කබ ගැලීම පිය පිහිටීම නෙමෙයි ඇසේ පිය. රයිට් ඇසේ පිය පිහිටීම. වෙන කබ ගැලීම පිහිටීම මේ මෙව්වට මොනවද කියන්නේ මේ ඇහි ඇස් පියා නේද? ඇස් පියා වලින් කියන්නේ ඒකත්වද ගන්න වෙනවා. ඒකත්වද ගන්න වෙනවා රයිට් ඇස් පියා ටු පිහිටීම ඊට පස්සේ ඇහි මම නේ මෙව මේ නිකන් නේ මේ නිර්මාණය වෙලා තියෙන්නේ නේ ඇහැ තියෙනවා ඇහැ 2D මේ නිකන් මේ බැරියර් එකක් තියෙන්නේ ඇයි මේ ගලන දේවල් නේ මොකද කරන්නේ මෙතනින් બ્લોක් කරනවා කෙලින්ම නේ ඈ ඇයි බැම පිහිටීම SPH2 පිහිටීම එවලියන අක්ෂිපේශි මගින් කරන කෘත්‍ය කුමක්ද අක්ෂිපේශි මගින් මොකද අක්ෂි ගෝලය ඊට කලින් ප්‍රශ්නයක් තියෙනවා සර් මොකද තව ගන්නවද ඉතින් හරිනම් මේක කිව්වනේ කඳුළු වලින් ඇසට සැලසෙන වාසි දෙක ආ ආ කඳුළු වලින් ඇසට සැලසෙන වාසි දෙකක් එකක් කියන්න ඇසට අතුළුවන ඇසට ඇතුළුවන ඇසට ඇතුළුවන දූවිලි දූවිලි ඇසට ඇතුළුවන දූවිලි වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඇසට ඇතුළුවන දූවිලි වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා බීලියන්න ඇසට ඇතිවන සුද්ධ ජීවි ආසාදන ඇසට ඇතිවිය හැකි ඇසට ඇතිවිය හැකි සුද්ධ ජීවි ආසාදන වලින් ඇස ආරක්ෂා කිරීම ඇසට ඇතිවිය හැකි සුද්ධ ජීවි ආසාදන වලින් ඇස ආරක්ෂා කිරීම රයිට් ඔන්න කඳුළු වලින් දෙන ප්‍රයෝජන රයිට් ඕකේ අන්තිමට මොකද පුතේ අක්ෂි මේ පේශ වල කාර්යය මොකද්ද අක්ෂි ගෝලය චලනය කරවීම නේ අක්ෂි ගෝලය චලනය කරවීම රයිට් හරි ඔන්න එතකොට අපි දෙවෙනි පාඩමේ එක ගැගීම කරා අද පොඩි පොඩි මට ඇත්තරම මේ නෝට් එකේ කාර්මික දෝෂයක් ඇවිල්ලා තියෙනවා රයිට් ඒකින්ද මට හරියටම අර ඇදලා කරන්න දේවල් මට කරන්න බැරි වුණාද රයිට් නමුත් මම හිතන්නේ ඕගොල්ලෝ හැමෝටම හොඳට තේරෙන්නේ නැති නේද ඒක ගැගීම හරි හොඳයි එහෙමනම් පුතේ අද පන්ති නවත්තන්න එහෙමනම් ඔයගොල්ලෝ හැමෝම දැන් අර page group එකට සම්බන්ධ වෙච්ච නැති දරුවන් ඉන්නවා නම් මේ පන්තිට ඉන්නේ කැමති නම් දිගටම හරි page group එකට සම්බන්ධ වෙන්න පුළුවන් හරි එතකොට මම හැමදාම link එක දාන්නේ නැත අර group වලට right page group එකට තමයි දාන්නේ right ඒකින්ද මම ඒක ගැනත් මතක් කරමු එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් උසනයි ආයුබෝවන් සර් තුන්වෙනි පාඩම ඈ තුන්වෙනි පාඩම පටන් හරි සර් ගුඩ් නයිට් උසනයි ගුඩ් නයිට් සර්